තව මේ ප්‍රශ්නය ලක්ෂ්මී විෂ්ණු වැනි නම් වලින් හඳුන්වන ලබන දෙවි දේවතාවුන් වහන්සේලා බුද්ධ ශාසනයට සම්බන්ධ දෙව්වරුන් නොවන්නේද? දැන් මෙන්න මේවා තේරුම් ගන්න ඕනේ. කෙදීම මේ මනස තර්කයක් කරා ගිහිලා විස්සිත් වෙන අදහස්. දැන් අපි කිව්වේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මපස්සේ යන්න. වැඩක් නැති වෙන ඔක්කොම හක් කියලා තේරුම් ගන්න කියලා පළමුවම කියලා හිටියේ තෝකයි. දැන් මේ අනිකෝ දේව සංකල්පයට ආයිතරයක් මේ වැටෙන්නේ ගිහිලා හිටා. දැන් මෙතෙන්ට ගියාට පස්සේ විශාල තර්කවාද වලට ආයිත් ප්‍රශ්න වෙලා හිටන් ભેද ඇති වෙනවා, සමාජීය ભેද ඇති වෙනවා. අන්තිමට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඉතින් ඔබ ඉස්සෙල්ලා තේරුම් ගන්නට කාරණා. එතන මොකද කියන්නේ බුද්ධ ශාසනයට සම්බන්ධ දෙවරුන් නේද? බුද්ධ ශාසන බුද්ධ ශාසනයට සම්බන්ධ කවුද? ආර්යෝ. ආර්යෝ බුද්ධ ශාසනයේ සම්බන්ධ වෙලා ඉන්නවා කියන්නේ එකක් නෑ. සියලු බුද්ධ ශාසනයේ ප්‍රදාන කරගෙන බුද්ධ ශාසනයේ සාක්ෂි කරගෙන නැගීලා නිවන් අවබෝධ කරගෙන මමත්වයේ පුද්ගලත්වයේ ඉවර කරගන්නවා. ඊට පස්සේ අට පුරිස පුද්ගලයා ඒස භගවතුත ශාวก සංඝෝ කියන එකෙන් බුද්ධ ශාසනයේ පුද්ගලත්වයේ වෙන ඉතින තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ නිවන් දැකලා ඊටම පුද්ගලත්වයේ ඉවර කරගන්නවා. එදාට ඉස්කන්ද පරිනිර්වාණින් පරිනිර්වාණ කියන පස්සේ නැවතත් උන්වහන්සේලාගේ ඊළඟ තත්ත්වේ හොයන්න වෙයි ඔක්කොම ඉවරයි. දියලු සුවේන සුවේටපත් වුණා. එහෙනම් ඒකත් පිරිනුවන් පෑ බුදු වෙරයන් වහන්සේලා රහතන් වහන්සේලා පනවන්නේ පනවනවා නම් පනවන්න ලෝකෙ කිසිම සම්බන්ධයක් නැහැ. ඇහැකින් කනකින් නාසයකින් දිවකින් කයකින් මනකින් පනවන්න කෙනෙක් නැහැ. ප්‍රතිපලයේ පූර්ණ කරගත්තාට පස්සේ රූපයකින් වේදනාවකින් සංඥාවකින් සංකාරයකින් විඥානයකින් පනවන්න කෙනෙක් නැහැ. එහෙනම් ලෝක தත්ත්වයේ ඉක්මෙව්වා. මෙන්න මෙතන තමයි අවසාන ප්‍රතිපලයේ බුදුදහම. ඉතින් බෞද්ධ දෙවිවරු බෞද්ධ පුද්ගලයෝ කියන්නේ කවුද? පුද්ගලත්වයෙන් ඉතුරු වෙලා තියෙන්නේ බෞද්ධ නැති හරිය. අහ කරපු හරිය බෞද්ධයි. මොනවාද? රාග ලෝකේටයි තියෙන්නේ. රාගක්ෂේ බෞද්ධයි. ඒ කියන්නේ හදු එකක් නෙමෙයි දිවිචේ ගෙවිලා කියලා. දේශ ලෝකේටයි තියෙන්නේ. දුෂ්ටයි. දේශක්ෂේ බෞද්ධයි. මෝහ ලෝකේටයි තියෙන්නේ. මෝහක්ෂේ බෞද්ධයි. එහෙනම් ක්ෂය කරලා දැම්මලා යමක ආදීනෝ දැකලා. එතන මොනවයන් පෙන්නන්නද? පෙර තිබුණා කුණු ගොඩක්. බෞද්ධ වුණාට පස්සේ ඒක නැහැ. ඔන්න බෞද්ධ හරිය ඔච්චරයි. ඉතුරු වෙලා තියෙන්නේ අයින් කරගන්න තව තියෙන කුණු ගොඩනේ. කින්තේ වාක්කලි විනා පූති කාය දිසේන. වාක්කලි මේ කාය දිහා බලලා නිවන් දකින්නේ කොහොමද? මේ පොයි කුණු කායක් නේ. යෝ ධම්මං පස්සේ සෝ මං පස්සේ. මේ බුද්ධ කියන தත්ය දකින්න ධර්මයේ දැකපන්. එතනින් තේරුම් ගනි. නම බුද්ධ කියනට මොන ඒක පුද්ගල ලෝකේ උපජ්ජමානා උපජ්ජති. ආසම සමෝ අදුතියෝ අප්පටිමෝ අප්පටිම පුද්ගලෝ කොයිද ප්‍රතිමා නැහැනේ. ඊළඟට තියෙන යවනවාද? හදන යවනවාද? ඒවා ඔක්කොම මෙතෙන්ට ඉඳ අවශ්‍ය කරන්නා මූලික පසුතලයේ හදා ගන්නවා. රාගක්ෂේ දේසක්ෂේ මෝහක්ෂේ කියන දිය කරගන්න. ඒ කරපු උත්තරමේ අවසාන අවස්ථාවේදී ස්කන්ධ පරිනිර්වාණයට පත් වෙනකොට කුණුකොඩ ඉවත් කරනවා. කුණුකොඩ රෝගයයි අයිති බව දැනගෙන. ඕක තියාගෙන නිවන් දැකලා ඉතින් ඉන්න කෙනෙක් නැහැ. ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කුණුකොඩ අවිද්‍යාවෙන් කොට නැවිච්ච කුණුවර පෙරභවෙන්දී තිබිච්ච කෙන ඔය තියෙන ඇසකන් දිවනාසය ශරීරය ආදි වශයෙන් කිය. ඉතින් ඕකේ පින්පව් දෙකක් තියෙනවා. ඒකෙන් හටගත්තේ කොච්චර හොඳට හටගත්තත් අනිච්ච දුක්ඛ රත කුණුවරක් නිසා වෙන මොකද්ද? බෝසතාණන් වහන්සේට අනිච්ච දුක්ඛ අනාත නොවන ඇහැක් කනක් දිවක් නාසය ශරීරයක් මනක් එහෙම තිබුණා නම් උන්වහන්සේට නිවන් දකින්න බෑනේ. උන්වහන්සේ කොහොමද රූපං අනිච්ච වේදනා අනිච්ච කියන්නේ? සිහි කරන්නේ කොහොමද? උන්වහන්සේට දැයින උන්වහන්සේ ළඟ තිබිච්ච රූප නිත්‍ය සුඛ අත්තන. උන්වහන්සේට දැනිච්ච වේදනා නිත්‍ය සුඛ අත්තන. උන්වහන්සේට දැනුණු සංඥා නිත්‍ය සුඛ අත්තන. උන්වහන්සේ කරපු කියපු දේවල් ලොකෝ නිත්‍ය සුඛ අත්ත දේවල් නා. උන්වහන්සේට ඇති වුණ හිතිවිලි විඥාන නිත්‍ය සුඛ අත්තන. උන්වහන්සේට පංචස්කන්ධය විදර්ශනා කරන්න බැහැ. රූපං අනිච්චං කියන්නේ ඔය නිත්‍ය කතාවලගේ වෙනකොට. එහෙම කති වුණා නම්. එහෙම එකක් ලෝකේ නැහැ. බුදුරන් වහන්සේගේ භෞතික කය මේ ලෝකේ තියෙන කය අනිත්‍ය දුක්ඛ අනාත්ම කුණු ගොඩම තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. අර ලෝක සම්මතියේ තියෙන මහා කරුණා මෛත්‍රී හිතකින් යුත් වෙලා මේ පත කියලා ආපු පාරමිතා ගුණේ නිසා වැඩිච්ච එක ලෝක සත්‍යයට යහපත සිද්ධ කරන්න හේතු කාරක දෙන මගප්පාදලා දෙනවා. අර කුණු ගොඩේ තියෙන කමේ වාගේ. කුණු වලවලේ තියෙන කමේ මඩම තමයි, කුණුම තමයි. හැමතුම හයිහත්තියක් තියෙනවා. උඩ තියෙන මොකීර හරි ගහකට හරි දාලා පට්ටෝල හිටන් ඒක ඉල්ලලා ගොඩට එන්න පුළුවන් ඉඳා වඩිනවා. කමිය වටිනවා නෙමෙයි ගොඩට එන්න හේතුකාරක ගැන නිසා වටිනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දේහයත් වටිනවා. දැක හිත පහදවා ගත්ත පමණ චිත්ත ප්‍රසාදයක් ඇති වෙන එකත් ඒ බුදුරජාණන් සුගතියට හේතු වෙනවා. ඊට පස්සේ ඒ සුගති ධාමක ඉඳගෙන බලක් අහන්න හම්බුනොත් නිවන් දකින්න හේතු වෙනවා. අන්න ඒ වගේ ආධාරකයක් දෙන නිසා කුණ කියලා අහක දාන්න නැති වෙන්නේ මේ කුණෙන් ගොඩේන අයට. සතර කුණු ගොඩින් නිදහස් වෙන අයට ඒකේ විශාල වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි රූපයක් හදලා හරි ඒ ගුණේ සීකරනවා.
ඒක හොඳයි කියේ. නමුත් රූප හොඳයි කියන කවදා හිටියොත් එහෙම බුද්ධහමතුළු නවතිනවා යන්නේ නැතුව. යන රූපං අනිත්‍යං කියනකොට බුදු පිළිමේ තනිච්චය කියලා දකින්න ඕන. ප්‍රතිමා වහන්තේ තනිච්චය ජීවමාන වැඩ සිට බුදුරයන් වහන්සේ කියනවා රූපය අනිත්‍යම තමයි. ඒක දකින්න ඕනේ. එහෙම දැක දැක යන්න ඕනේ. එකින් එක අත්හැරගෙන අත්හැරගෙන කියන පස්සේ ඉතුරු කරපු කිසිම දෙයක් ලෝකේ නැහැ නිවන් දැක්කගෙන. අන්න එතෙන්ට යන්න ඕනේ. ඉතින් මේ මොන මේ අහන්නේ බුද්ධ ශාසනයේ ඉන්න දෙවිවරු ගැනයි මෙහෙම අහනවා. ඉතින් බුද්ධ ශාසනයේ ඉන්න දෙවිවරු මේ ඔක්කොම එක එකනාගේ මති මතාන්ත. යම් කෙනෙක් ඉතින් බෞද්ධ දේවතාවු කියලා හිටියත් ඉතුරු වෙලා තියෙන හරිය බෞද්ධ නෙමෙයි කුණුගොඩ. ඒගොල්ලෝ ඒක එහෙම දැකගෙන ඉන්නේ. අනේ මම කවදා හරි මේ දේවත්වයේ තියෙන චන්දරාගයෙන් මිදෙන්නද? මේ දේවත්වයේ තියෙන පංචකාමයෙන් මිදෙන්නද? ඒක මිදෙනකන් මට මහා දුකක් නේ, කරදරයක් නේ, මේක දාහයක් නේ කියලා. ඒ බෞද්ධ කියන தත්ත්වයේ තේරුම් ගත්ත දේවතාවයෙක් ඉන්නවා නම් ඒ දේවතාව තමන්ගේ තිබෙන කුණුගොඩ කිරි මේ ආකාරයෙන් පශ්චාත්තාපිතපත් වෙලා හිටන් මේක අයින් කරගන්න අදිෂ්ඨාන කරගන්නවා. අපි හිතා ඉන්නවා අන්න බෞද්ධ දෙවි කෙනෙක් ඉන්න අපිට පිහිට හොයාගෙන යන්න ඕනේ උන්වහන්සේ හම්බෙන්න. ඇයි යකුනේ තොපිට බුදුහාමුදුරුවෝ කිව්ව එක අමතක වෙලාද? මම පස්සේ ඇවිත් මගෙන් පිහිට ඉල්ලන්නේ. ඇයි උගලන්ට මතක නැද්ද බුදුරන් වහන්සේ මේ අනිච්ච දුක්ඛ අනත් කියලා ලෝකේ යන කියා ඕකේ මිදෙන්න කිව්ව අප්‍රමාදී උගල කොහෙද යන්නේ කියලා නම් ඒ දේවතාවේ කහයි අපේ. අනේ දෙයියනේ මට අහවලේ කරලා දෙන්න කියලා කියනකොට බෞද්ධ දෙයියන්ගේ කියලා කරගන්න ගියාම ඒගොල්ලෝ එහෙම ආයි. ඒ මන්නම් බුදුහාමුදුරුවෝ කිව්ව එකලයි බෞද්ධත්වයේ තුල මේ අනුගමනය කරන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න යන්නේ. උඹලා වම් පාසය දිලා මොනවද ඉල්ලන්නේ? කියලා නම් ඒ දේවතාව වහ ඉන්න දෙනක ඉඳලා. අපි මේ කාගෙන් පිටක් ගන්න යන්නද මේ? ඉතින් මේ ලක්ෂ්මී කියන්නේ කවුද? ඉතින් ලක්ෂ්මී කියන්නේ කියලා මේ බුද්ධහම විග්‍රහ කරලා තියෙනවා. ඔය විරූපාක්ෂ කියන දෙයියන්ගේ දුවෙක් කියලා ඉන්නවා කියලා. කාර්ය කියලා කෙනෙක් ඉන්නවා විරුද්ධ දෙයියන්ට දුවෙක් වෙච්ච එකනේ. ඔය එකේ කාලේ ඉන්න කට්ටිය. ඉතින් ඔය කාළී කියන එකලා ඉන්නවා. දුසිරිත කරන ඒ බොහොම සාප කරන සැලපරස ගති තියෙන අයට එයා කැමති. ලක්ෂ්මී කියලා කෙනෙක් ඉන්නවා සංගීත කරන අයට කැමති. සන්තෝෂෙන් කාලා බිලා සන්තෝෂෙන් ඔය විනෝ විනෝ ඉන්න අයට හරි කැමති. ඉතින් ඔය බෞද්ධද? ඒ හරි. යම් ලෝක ධර්මයේ ඇතුළු කරන පිරිස් නෙවෙයි. ඉතින් අපි යනවා සම්පත් වේවා කියලා ලක්ෂ්මී දෙවියන් දෙවියන්ගෙන්ට පූජා තිබහම සසිරිකත්වයේ හම්බ වෙනවා කියලා. අනිච්ච දුක්ඛ අනත් කුණු ගොඩ ගැන අපි කිය ගියා. අනිච්ච දුක්ඛ අනත් කුණු ගොඩාක් හම්බ වෙනවා ගියට කවන්නේ. බදාගෙන ආවට කවන්නේ නැහැ ගිහිල්ලා ඉල්ලගේ. අසූචි ගොඩාක් අරන් ඇහි. වෙන කකින්ද ගන්න තියෙන මොන අසූචි පිරිසිදු දෙය ගන්න තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අනුගමනය කළොත් සූචි හේවත් පිරිසිදු දෙය ගත්ත හැකි. ඊට පිට අතර පංචකාමී අනුගමනය කළා ගින් ඕවට සම්පත්තියක හොයා යන්න ගියොත් සූචි නොවන අසූචි හොයාගත්ත හැකි. මේ අසූචි ඉල්ලන්න ඕන කෙනෙක් ඉන්න නම් ඔය දෙවියන්ගෙන් ඉල්ලන්න. සූචි ඕන කෙනෙක් ඉන්න නම් බුදුරජාන් වහන්සේ කීව දහමහල ඒකම අනුගමනය කරන්න. ඉතින් හිතවර බලාගත්ත හැකි මොකද්ද අවශ්‍යදී කියලා. මේ ජීවිතයේ පවතින එකයි යම්කිසි ආකාරයෙන් අපි පැවැත්මට අවශ්‍ය දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දැක්කා. උන්වහන්සේපත් වෙන සත්‍යයන් ලෞතර බුද්ධත්වයටපත් වෙන්න ඉස්සෙල්ලා මහා අසුචි වල උන්වහන්සේ සක්මන් කරනවා අසුචි වලේ. අස්යෙන් ඇඟිලි අස්යෙන්වත් ඉන්නේ නැහැ, ගෑවෙන්නේ නැතුව. හැබැයි අසුචි උඩ සක්මන් කරනවා දැක හිණිය. මේ ලෞතර බුද්ධත්වයටපත් වෙන්න ඉස්සෙල්ලා දවසේ දැක්ක සිහින ලකුණ. දැන් උන්වහන්සේ ඒක තෝරාගත්තා මොනවද? මේ ලෝකේ අසූචි ගොඩ ගන්නවා මං වෙනුවෙන්. මේ බුද්ධත්වයටපත් වෙන ලකුණ. මේ ලාභ කීර්ති ප්‍රශංසා ආදී වන්නා වූ යම් සාධ්‍ය ඇදෝව තමයි මේ අසූචි. මම ඒ මතම යනවා. හැබැයි ගෑවෙන්නේ නැතුව. එහෙනම් ලාභ කීර්ති ප්‍රශංසා අසූචි. ඔය අසූචි වල ගෑවෙන්නේ නැතුව යනවා කියලායි මේපත් වෙන්නේ. ඒකයි බුද්ධත්වය. මේ බුද්ධ ශ්‍රාවකත්වයත් ඒ බුදුන් නම් පියා, එයාගේ දරුවෝ නම් ඒ ඉන්නේ ශ්‍රාවකයෝ. සාවකයට අසූචි ගා ගන්න නැතුව අසූචි උඩ යන කට්ටියක් වෙන්න ඕන. මේ ජීවිතයේ අවසානයේදීකම ওই අසූචි හම්බ වෙනවා. බෞද්ධ විචායයට ලාභ කීර්ති ප්‍රශංසාත් හම්බ වෙනවා. පින්පාලයක් වශයෙන් තුයේ අසූචි ගොඩවල් හම්බ වෙනවා. ඒ අසූචි ගොඩවල් වල ගෑවෙන්නේ නැතුව ගිහින් කෙලවර කර ගන්න ඕනේ. ඒකයි තියෙන්නේ. ඉතින් අසූචි වල සම කරලාම දකින්න මේ ලාභ කීර්ති ප්‍රශංසා. මේවා ඔළුවට උස ගන්න ගියාම කවුරාවත් අනිච්ච දුක අනිත්‍ය දකින්න හම්බෙන්නේ නැහැ. මනස විකෘති. විකෘති මානසිකත්වය තුළ විපල්ලාසයට හේවත් විපර්යාසයටපත් වෙනවා. ඒතකොට දහම් තේරෙන්නේ නැතුව යනවා. ඉතින් පුළුවන් තරම් හිත හදා ගන්න ඕනේ. ලෝකේ තියෙන ප්‍රියමනාප යහපත් සුන්දර රසයි කියන හොඳයි කියන ඔක්කොම පංචකාම සම්පත්තියේ සහිත සියලු රාව කීර්ති ප්‍රහංසා අසූචි ගොඩවල් හා සමානයි කියලා දකින්න ඕනේ. හැබැයි අසූචිය නම් කරන්න දෙයක් නැහැ. අසූචියේ උපන්න පණුවට අසූචි කියලා අහක දාන්නද?
ඌ බඩගිනට අසුචි කණ්ඩේ බෑ. වෙන මොකද කරන්න? අසුචි ගොඩේ උපන්න පණුවට වෙන ආහාරයක් නෑ, ඌට කන්න තියෙන අසුචිමයි. ඒ වගේ මේ ලාභ කීර්ති ප්‍රශංසා සහිත වන්නා ලෝකයේ තුල පංචකාම සම්පත් කියන මේ වතුර තියෙන මේ ලෝකයේ තුල ලෝක සත්‍යයට මේ මනවරණ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ආදී මේ තියෙන යමක් ඇතනම්, ඒ වගේ මේ ලෝකේ පැවැත්ම තුල ඉෂ්ට ප්‍රියකින් අරමුණක් ඇතනම්, ඔය තුලින් අර අනන්ත දුක් විඳින මේ දුක් වේදනා නොවිඳියාගෙන යන්න පුළුවන් ගමන මැරෙනකම්. හැබැයි ඉතින් අසෝචි ගෑවෙන්නේ නැතුව අසෝචි පිටිම යනවා වගේ තමයි හිතා ගන්න ඕනේ. මට ගුඟක් හම්බුනා කිව්වොත් ඔව් බුදුරජාණන් වහන්සේ පෙන්වන උපමාවකට අසෝචි ගොඩේ ඉන්න වැසි ගෙඩියක ඉන්න වනුවේ ඔය අලුතේම දාපු අසෝචි පිටක් දැකලා විදහාර ඕකර ගොඩ වෙනවලු. ගොඩ වෙලා හිටන් බලාපියවක මගේ වාසනාව මගේ පින තොපිට තියනවද මෙච්චර විනා කියනවනම් කොහොම හිටී? ඒ මොකක්ද දැකලා දු මේක කියන්නේ? ගොඩ ලොකු අසෝචි ගොඩක් හම්බේලා. අන්න ඒ වගේ තමයි මිනිස්සු සම්පත් හම්බේලා බලහල්ලක මගේ පින මගේ වාසනාව කියනවනම් ඒ මිනිසයාගේ අදහසත් අර පණුවගේ අදහස වායි කියලා වෙන්නනවා. ඉතින් මේකෙන් අපි දකින්නේ මේ ලක්ෂ්මී හැඳයි අපි මේ දෙවියන් හැඳ මොකද යන්නේ? ඔය ගුණ කණ්ඩනේ. ඉතින් ඔය ගුණ ඔයිට වඩා හම්බ වෙනා මේ බුදුන් ඇසුරු කරගෙන ආවිෂ වර්ණේ සැපේ බලයේ පරිවාණ ඥානී මේ අත්‍යවශ්‍ය නිවන් මාර්ගල උපනිශ්‍රේ වෙන ආකාරයෙන් කටයුතු කරගෙන ඒකද ගන්න හිතාගත්තොත් ඊට අනුකූලව ඒ සඳහා මිසක් මට වෙන මේ ලෝකෙ පෙන්කෙරින්න මේ ලෝකෙ තියෙන සම්පත් විඳින්න ඉන්න පංචකාම භුක්තියෙන් මේ මම මේ හොයන්නේ කියලා මේ තාත්තෙන් හිටියොත් ඔය ලක්ෂ්මී පස්සේ ගියාට දෙවියන් පස්සේ ගියාට වැඩි ඕන තරම් ලැබෙන ක්‍රමවේදයක් ඉදී අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්න පටන් ගන්න මොනවා ගැලුවත් ලෝකෙ ඇලෙන්නේ නැහැ. අසුචියක් හා සමානව සලකලා ඕකෙ මිදෙන සත්‍යෙට කටයුතු කරගෙන නම් විමුක්තිය ලබා ගන්නවා. ඒක තමයි කරන ක්‍රමී. ඉතින් එහෙම අවස්ථාවක් තියදී මොකද අපි මේ එක එක යෝග හොයාගෙන මේ විශේෂ අවස්ථාවන් කියලා මේ අපි ඊට පස්සේ යන්නේ මොනවා කරන්නද? ඉතින් බුද්ධ පූජා පවත්වමින් යනකොට අපි දැනගන්න ඕනේ ධර්මයේ තුල හරියට තේරුම් ගත්තා නම් අපිට ඕක ගණන් ගන්නවත් දෙයක් නෙමෙයි. ඔක තේරුම් අරගන්න. ඊට පස්සේ අපි අපේ වැඩේ කරගන්නවා ලැබිච්ච හරියකින් ලද දෙයින් සතුටු වෙලා. එහෙම කරගෙන යනකොට ඒ ආර්ය අලෝභ අධී සමෝහ චිත්තියක් ඇතුව හට ගන්නකොට ඔය අසූචි නැවති ලාභ කීර්ති ප්‍රශංසා ඕන තරම් එනවා. අද නම් අසූචි කර ගහගෙන යන බැරි තරම් අසූචි ගොඩක් හම්බුණා කියලා නම් කියන්න හිත වටිනවා. කවුරු හරි ප්‍රශංසාවක් කළු. අද නම් වර පැටෙව්වා ඔළුවට මහා ගොඩ අසූචි ගොඩක් පැටෙව්වා මොනවද? මං හරි හොඳ ඉන්නේ සීලවන්තයේ ගුණවන්තයේ කියලා ඔක්කොම වැදලා පුදලා සත්කාර කළා කිව්වම හාවුතුරින් උදැන ගන්න ඕනේ. අද නම් කර උඩ පැටෙව්වා වර කිලෝ 100ක් 200කට වැඩි අසූචි ගොඩක් පටවලා මං මේ යවන්නේ. ආදුරේ එහෙම හිතා ගන්නවා නම් වැඩි හොඳ ගිහිව උපදෙක් කෙනෙකුට හිතා ගන්න ඒ ලාභ කීර්ති ප්‍රශංසා කියන අසුචිවා ඕවා වගේ බුද්ධාමියක් ඇති කර ගන්න හොඳ නැහැ. ඒවා වැලකුත් නැහැ. හිස් දේවල් ওই විදිහටම දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙම දකිනකොට අපිට මේ දෙවියන්ගේ මොනවා ඉෂ්ට කර ගන්නද? අසුචි කප්පරා කකා ඉන්නේ. ඒ අසුචි කිව්වේ අර ලාභ කීර්ති ප්‍රශංසා පින්පලයක් වශයෙන් ලබාගෙන මනවරණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොඩි වැඳගෙන ඒ වගේ හිඟගෙන ඉන්නවා. අසූචි වල අතර ඉඟා ඉන්නවා. මේ බුදුරණන් වහන්සේ ඔතේට නෙමෙයි අසූචි කිව්වේ. ඔయితත් එක් ගැඹුරු සුද්ධ තැන් වලට. එක්තරා වික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ අනාගාමි ඵලයට පත් වෙලා හිටන් උන්වහන්සේ විදර්ශනා වඩන්න නැතුව දැන් නිහඬව ඉන්නවා. එච්චර උත්සාහ කරන්න නැතුව. ඇයි මහාන? මොකද දැන් විදර්ශනා වඩන්න නැද්ද? වැඩිපුර උත්සාහ කරන්න නැතුව ඉන්නවා අපි ඉන්නේ මොකද? සාමීනි කොහොමරක් දැන් ඉතින් මං මේ උපන්නත් මෙතන මැරිලා ගියා තින් යන්නේ බබලෝටනේ. අනාගාමී ඵලයේ කොහොමද තියෙන බව මම දන්නවා. මං දුගතියට යන්න හේතුවකුත් මට නැහැනේ. ඉතින් ඒකයි මං වැඩි උත්සාහය ගන්න නැතුව ඉන්නේ. ඉතින් බුදුරණන් හතරේ දුන්න පිළිතුර අහනවා. මහාන අසූචි අතේ ගෑවිලා තියලා මොකක් හරියනම් පිහිදාගෙන බලපුවම පේන්නේ නැහැ. ඉඹල වැළවුවත් එහෙම මොකද වෙන්නේ? සුවදද? සාමීනි ඒත් ගඳයි නේද? එහෙනම් හිතා ගන්න ඕනේ ඉතුරුලා තියෙන ටික ගෑවිච්ච අසූචි ටික වගේ පිළිදාව ගත්තා විතරයි තව හේතුවේ නැහැ. ඔන්න ඔක හොදා ගන්නවා ඉක්මන් කරලා. ඒ කියන්නේ අරිහත්ත්වයටපත් වෙන්න උත්සාහ කරලා කෙලවර කරගනි. එදකන් අනාගාමී ඵලයේ ලබාගින් ලබන ප්‍රතිඵලයක් ඇද්ද? ගෑවිච්ච අසූචි ගඳ වගේ. එහෙනම් බුදුරන් වහන්සේ උපමා කළේ අපි නෙමෙයි මේ කියන්නේ. එහෙනම් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ බුදුරන් වහන්සේ මොකද උපමා කළේ? ගෑවිච්ච අසූචි ගඳයි දෙනක් හැටියට. ඊතරම් මේ භවයේ උන්වහන්සේ අසාරයි කියලා පෙන්නුවා. ඔක තෝරා ගන්න කියලා අපි ඉන්නවා. ඉතින් බෞද්ධත්වයට පත් වෙලා ඉන්න අපි මොනවද මේ හොයන්නේ? මොන දෙවියන්ගේ මොනවයි ඉල්ල ගන්න යන්නද? නිවන් ඉල්ලන්නද? රාගක්ෂය කරලා දෙන්න කියන්නේද? අනේ දෙවියනි මට ද්වේෂක්ෂය මෝහක්ෂය කරලා දෙන්න කියලා දෙවියන්ට කියලා කරගන්න පුළුවන් දෙයක්ද? මොනවයි ඉල්ලන්නද? බෞද්ධ නම් අනේ බෞද්ධ කියන කට්ටිය යමක් දන්නවා නම් අපි රූපෙන් අග්‍රයි බෞද්ධයින්ට වැඩියි. මනුස්ස ලෝකේ ඉන්නවා මිනිස් බෞද්ධ කොට්ටාසයක්.
ඒගොල්ලෝ අපිට වඩා ඥානියෙන් අග්‍රවත්. අපි රූපයෙන් අග්‍ර වුණාට අපිට නුවණ නැහැ නේද? ඒ නිසා අපි කොච්චර හරි බලා ඉන්නවා. ඒ නුවණ තියෙන, තේරුම් ගන්න පුළුවන්. ඒ බෞද්ධ කියන මට්ටමේ ඉන්න ඒ ආර්ය ශ්‍රාවකයෝ මොනවද කතා කරන්නේ? අන්නේ වහන්න අපිත් ලැහැතිලා ඉන්නේ. කොයි විලාද වනපදයක් කියනවා ඇහින්නේ. ඒක අහන්න නම් ලැහැතිලා බලාගෙන ඉන්නවා ආර්ය දේවතාවෝ. ආර්යත්වයට වත් වුණාට පස්සේ උන්වහන්සේලා හොයන්නේ ඒක. අපි මොකද කරන්නේ? අනිත් මිත්‍යා දෘෂ්ටික දේවතාවන් ළඟට නෙමෙයි අපි යන්නේ. අපි ගිහිලා ඉතින් ආර්ය දේවතාවන්ගේ මොනවා හරි පූජා වට්ටියක් හැටියට ඉල්ලා ගන්න ඕනේ කියලා අපි හිතාගෙන යනවා ඉතින්. ඒගොල්ලෝ ආර්ය නම් ඇත්ත වශයෙන්ම අනේ මොට්ට මොළුන්ට තවත් මෙච්චර කරද්දී මේ මිනිස්සු ලෝකෙ මෙච්චර ඥානවන්තය වෙලා ඉපදින්න හේතු ලැබිලා. අපි මේ පස්සේ බලා ඉන්නා උන් බලා කියන එකන් අහගෙන යර්ථය අහගෙන සන්තෝෂ වෙන්නේ. ඉතින් ඒකේ මේ කොරසක් කියලා අපි බෞද්ධ කීකේ අපෙන් කුණු ඉල්ලනවනේ. අපිටත් මේ දාගෙන යන්න දෙයක් නැහැ. උපන්නේ මේක නිසා කොරන්න දෙයක් නැහැ. අපිත් තියෙන කියලා බෞද්ධ නම් ඒ දේවතාව එහෙම හිතනවා. හැබැයි අනාගාමීවත් එහෙම හිතනවා චුත වෙලා ගිහලා සුද්ධාවාසී උපදිනවා. ආයිසරයා කාම ලෝකෙ ඉඳන් ඉඳත් බෑ යායට. එහෙම තැනකේ තියෙන්නේ. ඉතින් අපි මොකටද මේ පස්සේ යන්නේ? ඉතින් එහෙම ලෝක කොරසක් ඉන්නවා. ඒ කොරසට අපිට දොස් කියලා බෑ. දනගාන ළමයාට දනගක අරන මොකද යකෝ දනගාන්නේ ඵලයක් කො නැගිටලා කියනවා නම් ඒකත් මොට්ටකමන්නේ. ඒ වගේ මේ බෞද්ධින්ට නෙමෙයි මේවා තියෙන්නේ. ඔය මට්ටමින් තව පල්ලෙහා එන අය ගලගක බලගක එන අසූචි ගොඩවල් සුන්දරත්වයෙන් කර ගහගෙන දඟලන කොටස් තියෙනවා ලාභගීති ප්‍රහංසා. ඒ යන කොට්ටාසියත් මොනවා හරි කවන්නේ පවුනෝ කර මොනවා හරි කමන්නේ කරගෙන ඉන්නවා නම් ඒක ටික අපි නරකයි කියන්න බෑ. ඉතින් ඒකටින් පව් කරනවට වැඩිය හොඳයි. පව් කරලා අපා ගත වෙනවට වැඩිය. ඉතින් උඹලා දෙවියන්ට ගිහිලා කන්නලව කරගෙන හරි කමන්නේ මොනවා හරි කමන්නේ ඕනියක් කරගන්න ඉතින්. අන්න ඒ වචනේ කිව්වට කමන්නේ එහෙමයි කියලා හැටි දැනගෙන. අර බඩගාන දනගාන පොඩි එකා දැකරපද නැගිටවන් දුවපන් කියන්න යන්නේ නැත්තේ ඒකගේ තරම දන්න හින්දා. ඒ වගේ මේ දෙවියන් අධහන කටියට අපි එපා කියන්නේ නැහැ. මොකක් නිසාද? බඩගාන දනගාන වට්ටවල තාපු නැති පොඩි උට මොනවා කියන්නද වෙන? ඔය කරන ගමන් හරි කමක් නැහැ. බෞද්ධයෙක් වෙන බලපල්ලා කියලායි කියන්න වෙන්නේ. වෙන මොනවා කියන්නද? බෞද්ධත්වයේ තුල වැඩිලාවට පස්සේ අනේ දෙයියනේ උඹලත් නිවන් දැක බල්ලා මාත් නිවන් දකින්න උත්සාහ කරන කියලා ඒගොල්ලන්ට තව ආදියා කරන සාසනාවක් කරලා හිටන් ඒ ටික කරගනි. මෙන්න මේ බුදුන් වැදලා තුන්රුවන් ගුණට ගෞරව කරලා මේ අද පිනක් කරගත්තා. ඔය උඹලා වාගින් නැටයි මමත් පෙර හිටියේ එහෙමයි. ඉතින් මෙතනින් මට ඉවර කරගන්න බැරි නම් මට උපනිශ්‍රේ වෙන්නයි උඹලට වෙන්න තවත් මේ මාර්ගයේ වඩනායට උපනිශ්‍රේ කියන ආරි මාර්ගයේ පසුතලෙ හදාගන්නයි. මෙන්න මේක අනුමෝදන් කියලා හිටන් උඹලා ඒක කරගයිද කියලා පින් අනුමෝදනාව කරනවා ඒගොල්ලන්ට. ඔය ටික කරගන්නකොට අනේ අපිට මෙච්චර යහපතක් කරලා දෙන්නා වූ යම්කිසි උත්තමයෙක්ද ඒ උත්තමයන්ට අපිට කරන්න පුළුවන් යම්කිසි ආශිර්වාදයක් යහපතක් කරන්න අවිද්‍යේ සාන්තිය සරසර රැකවරණය කලි සරසර දෙමු කියලා. අතදරුවේ රකින්න වව කෙනෙක් තමන්ගේ අතදරුවා ආරක්ෂා කරනවා වගේ ඒ දේවතාවෝත් ඒ ඇයට එහෙම ආරක්ෂාවන් කරනවා කියලා කියනවා. හැබැයි දෙයියන්ගේ ආරක්ෂාවන් බල බල බෞද්ධ ජීවත් වෙන්නේ නැහැ. ඒකට ගැති වෙලා ඉන්නේ නැහැ. ඉතින් ඒක ස්වභාවයක්. එහෙනම් ඒක ඉල්ලන්න දෙයක් නැහැ. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ ඒ වගේ ඉතින් අපි මේ පැත්තේ යන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනේ බෞද්ධත්වය තුළ කටයුතු කරන දේවතාවන්ට පුණ්‍යාන වෝදනා කරලා යහපතක් කරලා ධර්මයක් ගැන සාකච්ඡා කරලා හරි මේ ධර්මයේ මේ ප්‍රසාදී වෙන්න සතුටු වෙලා හිටන් මේ ධර්ම මාර්ගය අනුගමනය අප්‍රමාද ඔබලත් නිවන් අවබෝධ කරගන්න කියලා අනුකම්පාවෙන් දෙවියන්ට කියනවා මිසක් බ්‍රහ්මයන්ට කියනවා මිසක් බෞද්ධිය කාටවත් ඇති වෙන්නේ නැහැ. ඔබ තෝරා ගන්න.